මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවරදි පුද්ගලයෙකුගේ දෑස් තියුණු ආයුධයකින් බෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කරන අයෙක්. පෙරේදා එනම් 21 වෙනිදා රාත්‍රී 7:30 පමණ සිදු වූ මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව කළුගෝවිල රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටිනවා. විමර්ශන වලින් හෙළිව ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තුවාල කරු අතර මීට දින කිහිපයකට උඩදී ආරවුලක් ඇතිව තිබුණා. එෙහිදී මෙම තුවාල කරු මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුට පොල්ලකින් පහර දී තිබෙනවා. එම සිද්ධියට එකට එක කිරීමක් ලෙස පෙරේදා රාත්‍රී තියුණු ආයුධයකින් එම පුද්ගලයා තමාට පහර දුන් 40 හැවිරිදි පුද්ගලයාගේ දෑත් තියුණු ආයුධයකින් වෙන්වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන පලා ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ සැකකරු මෙම කපා දැමූ දෑත් කොටස් දෙක රැගෙන යන්නට ඇත්තේ රෝහලට රැගෙන ගොස් නැවත බද්ධ කිරීම වළක්වාලීමට බවයි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කළ විමර්ශනය මගින් අපරාධය සිදු කළ සැකකරු හඳුනාගත් අතර ඔහු කැපුම් කෙටුම් නඩු රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවද අනාවරණය වෙනවා. තුවාල කරුගේ බිරිඳත් කැපුම් තුවාල සිදු කළ සැකකරුත් අතර අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවත් ඒ හේතුවෙන් මොවුන් දෙදෙනා අතර කලකපටන් විරසකයක් තිබී ඇති බවත් මූලික විමර්ශන මගින් හෙළිව තිබෙනවා. සැකකරු සහ තුවාල කරුගේ බිරිඳ පෙරේදා රාත්‍රියේ සිට නිවස අතහැර ගොස් තිබෙනවා.